ಮಾರ್ತು ದಾನಮಣಿ ದಿನ ಶಾಂತ ಜುಸೆ ಮುನಿ ಮಂಗಳೋತ್ಸವೆಯ ಪಲಮುನಿ ದೇವ ಪ್ರಕಾಶನೆಯ ಸಾಮುಯೆಲ್ಗೆ ದೇವನ ಪೊತೆ ನುಪುಟಾಗತ್ ಕೊಟಸಕಿ ದೇಕ ಸಾಮುಯೆಲ್ ಹತ್ತನಿ ಪರಿಚ್ಛೇದೆ ಹತ್ತರೇ ಸಿಟ ಹಾಯ್ ದಕ್ವ ದೊಲಹ ಸಿಟ ದಾ ಹತ್ತರ ದಕ್ವ ದಾಸೆಯ ತವದ ಇವ ರಾತ್ರಿ ಸಂಧಾನ ಮಹಾನ್ಸೆಗೆ ಪಣಿವಿಡೆಯ ನಾತಾನ್ವಿತ ಪಮಿನಿಯೇಯ ಉನ್ನಾನ್ಸಿ ಮೆಸೆ ವದಾಲಸೇಕ ನುಂಬಗೋಸ್ ಸಂವಿಧಾನ ಮಹಾನ್ಸೆ ಮೆಸೆ ಕಿಯನ ಸೇಕಾಯಿ ಮಾಗೆ ಮೆಹೆ ಕರುವನ ದಾವಿತ್ಯ ಕಿಯನ್ನ ಮಾಗೆ ವಾಸಸ್ಥಾನೆ ಸಂಧಹ ಮಠ ಮಾಲಿಗಾವ ಗೊಡನಗನ್ನಟಿ ಅನ್ನಿ ನುಂಬದ ಮಮ ಇಸ್ರಾಯೇಲ್ ಸೆನಗ ಮಿಸ್ರೇನ್ ಗಿನಾದವಸೇ ಪಟನ್ ಅದು ದಕ್ವ ಗೃಹೇಕ ವಾಸೇನೊಕೊಟ ಕೂಡಾರಮಕದ ಮಂಡಪೇಕದ ವಾಸೇ ಕೆಲೆಮಿ ನುಂಬೆ ಆಯು ಕಾಲ್ಯ ಸಂಪೂರ್ಣವಿ ನುಂಬೆ ಪಿಯವರುನ್ ಸಮಗ ಶತಗುನು ಕಲ್ಲಿ ಮಮ ನುಂಬೆನ್ ಪವತೇನೆ ನುಂಬೇಮ ದರುವೆಕು ನುಂಬಟ ಪಸುವ ರಜಕಮಠ ನಂಗ್ವ ಓಹುಗೆ ರಾಜ್ಯಹಿ ಓ ಇಸ್ಥಿರ ಕರಾನ್ನಿಮಿ ಓಹುಮ ಮಾಗೆ ನಾಮೇಟ ಮಾಲಿಗಾವ ಕೊಡನಗನ್ನೀಯ ಓಹುಗೆ ರಾಜ್ಯೇ ಸಿಂಹಾಸನೇದ ಸದಹಟಮ ಇಸ್ಥಿರ ಕರಾನ್ನಿಮಿ ಮಮ ಓಹುಟ ಪಿಯಕ್ವನ್ನಿಮಿ ಓಹು ಮಠ ಪುತ್ರೇಕ್ವನ್ನೀಯ ಓಹು ಅಯತುಕಂ ಕಲೋತ್ ಮಮ ಪಿಯಕುಮೆನ್ ಓಹುಟ ಇಪ್ಪಲೆನ್ ದಂಡುವಂಕರನ್ನಿಮಿ ಮಿನಿಸುನ್ ಪಹರದನಸೇ ಓಹುಟ ಪಹರದೆನ್ನಿಮಿ ನುಂಬೆ ವಾಂಸೇದ ರಾಜಶ್ರೀಯದ ಮಾಯದ್ರಿಹೈ ಸದಹಟ ಇಸ್ಥಿರ ಕರ್ನು ಲಬಣ್ಣೀಯ ನುಂಬೆ ಸಿಂಹಾಸನೆಯ ಸದಹಟಮ ವಿಹಿಟೊಂಡು ಲಬಣ್ಣೀಯ ದೇವ ವಚನೆಯ ಮೆಸೆಯ ದೇವನ ದೇವ ಪ್ರಕಾಶನೀಯ ರೋಮ ಹತ್ತರವೆನಿ ಪರಿಚ್ಛೇದೆ ದಹತುನ ದಾಸೇ ಸಿಟ ದಹಾಟ ದಕ್ವ ಸಹ ವಿಸಿದೆಗ ಆಬ್ರಹಾಮ್ ಟ ಹೋ ಅಹುಗೆ ದರು ಪೆಲಪತಟ ಹೋ ಲೋಕಯ ಉರುಮವನ್ನೇಯ ಯನ ಪೊರೊಂದುವ ಕಿಸಿಸೇ ನೀತಿಯ ಪಿಲಿಪದೀಮ ನಿಸಾ ಅತಿ ಊವಕ್ ನೋವೆ එය ඇති වූයේ ඇදහිල්ල නිසා සිදුවන තමිටු බව හේතු කොටගෙනය. මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවති. එසේ වන්නේ ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමතෙම එනම් නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත් ඒ පොරොන්දුව වළංගුවන බව සහතික කරන පිණිසය මම බොහෝ ජාතීන්ගේ පියා කොට පත් කෙලෙමි සුද්ධ ලියවිල්ලෙහි තියා ඇත්තේ මේ නිසාය ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන මළවුන්හට ජීවිතය දෙන නැතිදේ ඇති කරන දෙවියන් වහන්සේගෙන්ය බලාපොරොත්තු රහිත තත්ත්වයකදී වුවද ඔහු දෙවියන් මහන්සියගේ පොරොන්දුව විශ්වාස කළේය. ඔහු බොහෝ ධාතීන්ගේ පියා වූයේය. එබඳු මහා පෙළපතක් ඔබට ඇතිවන්නේය. යන කීම පරිදිය. එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත් සේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය මතෙව් පළමු පරිච්ඡේදය 16 18 සිට 21 සහ 24 ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නේය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියේදී ඔවුන් එක් පන්න පෙර සුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැප්ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙක් වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියේදී සමිධානන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී දාවිත්ගේ පුත් ජෝසප් ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඇ ගැප්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි.
ඇ පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සියසෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොයයි කීය. ජෝසප් නින්දෙන් අවදි වූ විට සමිධානන් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැඳාගෙන ගියේය. සමිධානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුල ප්‍රේමවන්ත සොයුරු සොයුරියනි, අද අපි සමරන්නේ සුදු ජුසේ මුනිතුමන්ගේ මංගල්‍යය. සුදු ජුසේ මුනිතුමන්ගේ මංගල්‍යය අද දිනට යෙදෙලා නොතිබුණත් මාර්තු මාසේ 19 වෙනි දිනට යෙදෙන උන්වහන්සේගේ මංගල්‍යය අද දවසේ අපි සමරනවා. අපි දන්නව සුද්ධ ලියවිල්ල තුලත් කිතුණු ඉතිහාසය තුලත් අපි සුදු ජුසේ තුමන් ගැන කතා කරද්දී අපි කියනවා සුදු ජුසේ මුනිතුමා ධර්මිෂ්ඨ පුද්ගලයෙක් කියලා. දැන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කියලා කියන්නේ මොකක්ද කියලා අපි හොයාගෙන යන්නට ඕන. අපි දකිනවා අද පළමුවන කියවීම තුල අපිට අහන්නට ලැබෙනවා ආබ්‍රහම් තුමන් ගැන. සුද්ධ වූ සභා ඉතිහාසය ගැන අපි ඉබිකම් කරලා බලද්දී අපි දකිනවා සුද්ධ වූ ජුසේ මුනිතුමා පැවතින්නේ ආබ්‍රහම් තුමන්ගේ පෙළපතින්. ආබ්‍රහම් තුමාව අපි හඳුන්වනවා විශ්වාසයේ පියා කියලා. දැන් අද පළවෙනි කියවීම තුල අපිට බොහොම ලස්සනට පැහැදිලි කරනවා ආබ්‍රහම් තුමා ඇයි විශ්වාසයේ පියා කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් දෙවියන් වහන්සේට අතිශයින් විශ්වාසවන්ත වුණු, ඒ වගේම දෙවියන් වහන්සේ පිළිබඳව මහ විශාල විශ්වාසයක් ගොඩනගාගත්තු පුද්ගලයෙක් තමයි ආබ්‍රහම් තුමා. දැන් ආබ්‍රහම් තුමාගේ විශ්වාසයේ පදනම් වෙන්නේ මොකටද? අද පළවෙනි කියවීම තුල අපිට පැහැදිලි කරනවා දැන් ආබ්‍රහම් තුමා තුල තිබුණේ දෙවියන් පිළිබඳව කීකරුකමක් නෙමෙයි. කීකරුකමක් තිබුණා ආබ්‍රහම් තුමන්ට දෙවියන් කෙරෙහි. නමුත් ආබ්‍රහම් තුමා දෙවියන් පිළිබඳව ගැඹුරු විශ්වාසයක් ඇති කරගන්නවා. මේක නිසා තමයි ආබ්‍රහම් විශ්වාසයේ පියා කියලා කියන්නේ. දැන් මොකද්ද මේ කීකරු වීම සහ විශ්වාසවන්ත වීම කියලා කියන්නේ? දැන් ඒක අපිට සුදු ජුසේ මුනිතුමාගේ ජීවිතය තුල අපිට මනාව පැහැදිලි කරනවා. දැන් දෙවියන් වහන්සේගේ දූතයා ඇවිල්ලා කියනවා ඔබ විවාහ ගිවිසගෙන තියෙන මරියාවන් ගැබ් අරගෙන තියෙන්නේ ශුද්ධාත්මයන්ගේ ආනුභවයෙන් කියලා. දැන් සුදු ජුසේ මුනිතුමාට තිබුණේ දෙවියන් පිළිබඳව මහා කීකරුකමක් පමණක් නම් මේක මේ විදියට වෙනස් වෙනවා. ඒ කියන්නේ සුදු ජුසේ මුනිතුමා දෙවියන්ව විශ්වාස කරනවට වැඩිය දෙවියන් වහන්සේට කීකරු වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට දෙවියන් වහන්සේ කියන දේ බොරු වෙන්නටත් පුළුවන්. නමුත් මං දෙවියන් වහන්සේ කියන දේ බොරු වුණත් දෙවියන් වහන්සේට මං අවනත වෙනවා, කීකරු වෙනවා. ඒ කියන්නේ දේව මෑණිය ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් ආනුභවයෙන් ගැප් අරගෙන නොතිබුණත් දෙවියන් වහන්සේ කියන්නේ බොරුවක් වුණත් මම දෙවියන් වහන්සේට තියෙන කීකරුකම නිසා එක පිළිගන්නවා. නමුත් ජුසේ මුනිතුමා තුල තිබුණේ එවැනි හැඟීමක් නෙමෙයි. දැන් දෙවියන් වහන්සේ කිව්වම ශුද්ධාත්මයන්න්ගේ ආනුභවයෙන් තමයි ඔබ සරණ ගිවිසගෙන තිබෙන මරියාවන් ගැබ් අරගෙන තියෙන්නේ කියලා කිව්වම ජුසේ මුනිතුමා දෙවියන්ව විශ්වාස කරනවා. දෙවියන් කියන්නේ ඇත්ත තමයි කියලා විශ්වාස කරනවා. අන්න මේක තමයි විශ්වාසය කියලා කියන්නේ. එමනම් සුද්ධ ජුසේ මුනිතුමා මරියාවන්ව සරණ පාවා ගන්නට තීරණය කරද්දී දෙවියන් වහන්සේ කියපු දේ හරියටම හරි කියලා විශ්වාස කරලා ඒ තුල තමයි මෙන්න මේ පියවර තබන්නේ. ගැඹුරු අභියෝගයකට මුහුණ දෙන්නේ අන්න ඒ තුලයි. එහෙමනම් ප්‍රේමවන්තයනි, ඒක නිසා තමයි සුදු ජුසේ මුනිතුමා ධර්මිෂ්ඨ කෙනෙක් කියලා කියන්නේ. ඒ තරම් ගැඹුරු විශ්වාසයක් දෙවියන් වහන්සේ තුල තිබුණා. එහෙමනම් එවැනි ගැඹුරු විශ්වාසයකට ප්‍රේමවන්තීනි අද අපව කැඳවනවා දෙවියන් වහන්සේ. එහෙමනම් ඒ විශ්වාසය දෙවියන් තුල තිබෙන ගැඹුරු විශ්වාසය තුල අපේ ජීවිත ගොඩනගා ගන්නට අපි අදිටන් කරගනිමු. ඔබට ජේසු පිහිටයි.